මුස්ලිම් යාළුවනේ, ඔබේ සමාජයේ ඔබ අතරම ඉන්න පරෙන්න අඳුනා ගන්න. අපි දන්නවා ඔබේ සමාජයේ බොහෝ දෙනෙක් අහිංසක මිනිස්සු. ඒ නිසා ලෙඩේ දන්න දොස්තරලට ලෙඩේ හොඳ කරන්න ඉඩ දෙන්න. අයිබෝන් විදුවෙන් සහ හැමෝටම අද කතාව අපේ රට ගැන, අපි ගැන, අපේ හෙට දවස ගැන. අප්‍රේල් 21 වෙනිදාට කලින් අපි බොහොම නිදහසේ ජීවත් වෙච්ච ජාතියක්. හැබැයි අප්‍රේල් 21 වෙනිදායින් පස්සේ මේ රටේ හැමෝම ජීවත් වෙන්නේ බයෙන්. හැබැයි මොහොතක් කල්පනා කරලා බලන්න, අප්‍රේල් 21 වෙනිදාට කලින් අවුරුදු ගාණක් තිස්සේ මේ කුරිරු ත්‍රස්තවාදය අපේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙලා තියෙනවා, සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ සාද පවත්වලා තියෙන්නේ සේවනූලට ගිනි තියපු බෝම්බයක් උඩ. කවුද මේ සේවනූලට ගිනි තිබ්බේ? ඇයි ඒක පුපුරන්න කලින් නිවන්න බැරි වුණේ? ඔබට විවිධාකාරයේ නම් ඔළුවට එයි. අද සමාජය අපි ඔවුන්ට බනිනවා, සාප කරනවා. හැබැයි කල්පනා කරන්න, ඔවුන්ට ඒ වගකීම් දීලා ඔවුන් වේ තැන්වලට යව්වේ අපි නෙවෙයිද? අප්‍රේල් 21 වෙනිදා වෙනකල් අපි කළේ දෙතුන් පැත්තකට බෙදිලා ඔවුන් ආරක්ෂා කරපු එක, ඔවුන්ට ප්‍රශස්ති ගායනා කරපු එක. අප්‍රේල් 21 වෙනිදායින් පස්සේ තමයි අපි එක රටක්, එක ජාතියක් විදිහට අපේ රටේ ආරක්ෂාව ගැන කතා කරන්න පටන් ගත්තේ. එතෙක් කල් අපි කළේ අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කරපු කියපු දේවල් විවේචනය කරන එක, අපේ රටේ රණවිරුවන්ට චෝදනා කරපු එක. අපි එකතු වෙලා අමාරුවෙන් ලබාගත් නිදහස වල්බූරු නිදහසක් කරගෙන අපි කළේ එක එක පැතිවලට බෙදිලා එකිනෙකා එක්ක ඇනකොටාගත් එක. අපි ඇනකොටා ගන්න අතරේ තමයි මේ බෝම්බේ නිදහසේ වැඩිලා නිදහසේ පුපුරලා ගියේ. දැන් අපි මොකද කළ යුත්තේ? එදත් අදත් කවදත් වගේම අපේ රටේ ආරක්ෂක හමුදාව, අපේ රටේ ත්‍රිවිධ හමුදාව, ආරක්ෂක අංශ කෙරෙහි අපේ පූර්ණ විශ්වාසය තියෙන එකයි අපි කරන්න ඕනේ. ඔවුන් තමයි මේ ක්ෂේත්‍රයේ විශේෂඥයෝ. ඔබත් මමත් වගේ නෙමෙයි, ඔවුන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. කළ යුත්තේ මොකද්ද කියලා ඔවුන් දන්නවා. වෛද්‍යවරයෙක් සත්කමක් කරනකොට, ඔබට සත්කමක් කරනකොට, ඔබ ඒ අතරමැද ඒ වෛද්‍යවරයාට උපදෙස් දෙන්න ගියොත් ඒ වෛද්‍යවරයාට ඒ සත්කම නිසියාකාරයෙන් කරගන්න බැරි වෙනවා. ඔබේ අනවශ්‍ය මැදිහත්වීම් වළක්වන්න වෛද්‍යවරයාගේ කාලය කැප කරන්න වෙනවා. ඒකේ ප්‍රතිඵලය ඔබේ මරණය, එහෙමත් නැත්නම් සදාකාලික ආබාධයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ වගකීම අපි අඳුනගෙන අපේ වගකීම විතරක් අපි හරියට ඉටු කරමු. ඔබේ වෘත්තීය ස්වභාවය මත ඔබට යම්කිසි රහස් තොරතුරක්, රහස් ගෙවිල්ලක් ලැබුණම ඒක ඔබේ හිතමිතුරන් එක්ක සමාජගත කරන්න එපා. මොකද ඒ ලියවිලි සිවිල් සමාජයට ලැබුණා කියලා අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක ආරක්ෂකාංශ වලට ලැබුණම ඔවුන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විධිවිධාන ගන්නවා. අනික් අතට මේක සමාජයට නිදහස් වුණාම මේ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සැලසුම් වෙනස් කරනවා. එතකොට අපේ ආරක්ෂකාංශ වල සැලසුම් වර්ධිනවා. ඔවුන් කොටු කරගන්න තියෙන ඉඩකඩ නැති වෙනවා. ඒ නිසා ලෙඩේ දන්න දොස්තරලට ලෙඩේ හොඳ කරන්න ඉඩ දෙන්න. අපි අප්ඩේට් කරන්න ගියොත් වැඩේ වල වෙලා ලෙඩේ ඔඩුදුවලා අපේ බල අපිම කපා ගනී. මුස්ලිම් යාළුවනේ, අපි දන්නවා ඔබේ සමාජයේ බොහෝ දෙනෙක් අහිංසක මිනිස්සු, සහයෝගයෙන් වැඩ කරන්න කැමති, සහයෝගයෙන් වැඩ කරන මිනිස්සු බව. ඉතින් ඒක අපේ මෙතන දන්නවා. ඒ නිසා ඔබ ඒක පුන පුන අපිට කියන්න අවශ්‍ය නැහැ. ඔබ කරන්න ඕනේ ඔබේ සමාජයේ ඔබ අතරම ඉන්න පරෙන් අඳුනා ගන්න. ඔවුන් තමයි මේ රට ගිනි තියන්නේ. ඔවුන්ට ඔවුන්ගේ වැරද්ද කියලා දෙන්න අපිට වඩා හොඳට ඔබට තමයි ඒක කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ වගකීම හරියට ඉටු කරන්න. අපි අපේ වගකීම හරියට ඉටු කරමු. ජාතීන් වශයෙන් අපි හොඳයි කියලා කිව්වා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි හැමෝම එකතු වෙලා මේ සමාජයේ ඉන්න පරෙන් අඳුනා ගමු. 83 කළු ජූලිය අපි දැකලා නැහැ. හැබැයි මොකද උනේ කියලා කියවල බලන්න. ජාතීන් අතර බෙදිලා එනකොටා ගත්ත කියලා මේ ගැටලුවට කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපිට ආරක්ෂක හමුදාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔබව වැරදි දෙයට පොළඹවන පරයින් කවුද කියන එක හොඳින් අඳුනා ගන්න. බෞද්ධයන් විදිහට වැරද්දක් කරන්න යද්දී වැළකෙන ක්‍රම තුනක් ගැන අපි ඉගෙන ගන්නවා. එකක්, අපි ගැනම හිතලා අපිට ආදේශ කරලා බලන. දෙක, ලෝක අපවාදයට බියෙන්. තුන, ධර්මානුකූලව හිතලා. අනිත් දෙකම අමතක කළා, අපිට දැනෙන බයම අනිත් අයටත් දැනෙන බව මතක තියාගන්න. ඔබ තවත් කෙනෙකුට හිංසා කරන්න යන කලින්, ඉතින් බෞද්ධයන් විදිහට, බෞද්ධ සමාජයක් විදිහට අපේ වගකීම හරියට ඉටු වෙලාද? බෞද්ධ සමාජයක ආගමික නායකයන් කළ යුත්තේ රටේ පාලකයන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරලා ඔවුන් නිවැරදි මාර්ගයට යොමු කිරීම. එහෙම නැතුව එනේන හැම කෙනෙක්ටම හොඳයි කියන එකද කරන්න ඕනේ. අපේ හෘද සාක්ෂියට අනුව කල්පනා කරලා බලන්න, ඒ වගකීම අපේ සමාජය ඇතුලේ හරියට ඉටු වෙලා තියෙනවද කියලා. බෞද්ධ සමාජයක් විදිහට එක එක නිකායන්ට බෙදිලා එක එක කරුණු ගැන නිෂ්ඵල වාද විවාද පැවැත්වුව මිසක්කම් බෞද්ධ දර්ශනයට අනුව මේ සමාජය හැඩගස්වන්න අපේ ආගම ඇතුලේ හරි හැටි
වගකීමක් ඉටුවෙලා තියෙනවද කියලා අපි හිතට එකඟව කල්පනා කරලා බලන්න ඕනේ. අපිට කවුරුත් වරද්දලා නෙවෙයි, අපි අපිම වරද්දගෙන නේද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? අපි හැම විටම ප්‍රෞඪ සිංහල ජාතිය ගැන ආඩම්බරෙන් කතා කරනවා. අපිට ඒ ගැන ආඩම්බරයක් තියෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න, රාවණාව පාවා දීපු පරයත්, කැප්පෙටි පොළව පාවා දීපු පරයත් බිහි වුණේ අපි අතරින්ම බව. ඒ නිසා අපි අතරේ ඉන්න, අපි වෞස්සන, මේ රට විනාශ කරන්න හදන පරයින් කවුද කියන එක අපි හඳුනාගත යුතුයි. මේ වෙලාව ලේ විතරක් නෙවෙයි මොළෙත් රත් විය යුතු වෙලාවක්. අතේ පය හයියෙන් නෙවෙයි මොළේ හයියෙන් වැඩ කළ යුතු වෙලාවක්. අන්න ඒ කාරණේ මතකේ තියාගත්තොත් සිංහල මුස්ලිම් දෙමළ බර්ග අපි හැමෝටම එකතු වෙලා මේ රට ආපහු ලස්සන තැනක් කරන්න පුළුවන්. ඒකට අපි කරන්න ඕනේ අපේ වගකීම හරියට අඳුනගෙන අපේ වගකීම විතර හරි හැටි ඉටු කරමු. අපි අනිත් අයගේ දේවල් වලට ඇඟිලි නොගහ අපේ වගකීම විතරක් හරියට ඉටු කරමු. අනිත් අයගේ වගකීම හරියට ඉටු කරන්න අපේ උපරිම සහයෝගය අපි ඔවුන්ට ලබා දෙමු. හදවත විතරක් නෙවෙයි බුද්ධියත් පාවිච්චි කළොත් රටක් විදිහට එකතු වෙලා මේ ත්‍රස්තවාදය පරාජය කරන එක අපිට කිසිසේත්ම අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝම මේ ත්‍රස්තවාදය පරාජය කරන්න එකා වගේ එකට එකතු වෙමු. අපේ මව්බිමට ජය වේවා.